අපේ අම්මා channel එකේ වෙනස්ම විදිහේ dessert වර්ග පහක් අද මම ඔයාලට ඉදිරිපත් කරනවා. මේ වෙනකොට අපේ අම්මා channel එකේ subscribers ලා ලක්ෂ 15කට කිට්ටු වෙන්න ඉන්නවා. අපේ අම්මා channel එකේ subscribers ලා ගොඩක් දෙනෙක් මේ dessert වර්ග පහ දැකලා තිබුණේ නැහැ. ඔයා මේ වීඩියෝ බලලා ඒවට කැමති නම් ඒකට ලයික් කරලා යාළුවෝ එක්ක හැකි තාක් ෂෙයා කරන්න. අයිබෝන් අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. මේ හැදුවේ ඉතුරු බත් වලින් මස්කට්. හරි ලේසි රුපියල් 25ක් වගේ පුංචි මුදලක් යන්නේ. විනාඩි 20න් හදන්න පුළුවන්. මේකට අමුද්‍රව්‍ය බොහොම පොඩ්ඩයි යන්නේ. සීනි කෝප්ප භාගයයි බත් කෝප්පයයි කෝන් ෆ්ලා මේස හැඳි එකමාරයි තෙල් මේස හැඳයි. හරිම සරලයි. ටක් ගාලා හදාගන්න පුළුවන්. මේක හදලා ගොඩාක් දෙනෙක් අපේ අම්මා Facebook එකට ෆොටෝස් එවලා තිබුණා. ඔයත් මේ වගේ මස්කට් එකක් හැදුවම අපේ අම්මා Facebook fan page එකට ෆොටෝ ෂෙයා කරන්න. මේ තියෙන අන්නාසි පුඩිම මේ අන්නාසි පුඩිමේ විශේෂත්වයක් තමයි මේක සෙට් වෙන්න ජෙලටින් දාන්නේ නැහැ, බිත්තර දාන්නේ නැහැ, ස්ටීම් කරන්න ඕනේ නැහැ. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. මේකේ ප්‍රධානම ද්‍රව්‍ය තමයි අන්නාසි රුලන් සීනි. ඒ වගේම බටර්, එළිඟි තෙල් හෝ මාගරින් ටිකක් දාගන්න පුළුවන්. ඕනෑම හදිසි උත්සවයකදී තාමත් පහසුවෙන් හදන්න පුළුවන් පුඩින් එකක්. බලන්නකෝ මේ රස පුඩිම ඔයා හැදලා අපේ අම්මා Facebook fan page එකට ඔයාගේ ෆොටෝ ෂෙයා කරන්න. මේකත් වෙනස්ම විදියේ රස කැවිල්ලක්. බටර් ස්කොච් ටොෆි. ඇත්තට මේකට ප්‍රධානම ද්‍රව්‍ය දෙකයි යන්නේ. සීනි කෝප්පයයි බටර් ග්‍රෑම් 40යි. ඇත්තට මේක හදන්න හරි ලේසි. බලන්නකෝ මේකෙන් එන්නේ බටර් ස්කොච් රසක්. මේක සාමාන්‍යයෙන් ටොෆිය වගේ කපලා කන්නත් පුළුවන්. ඒ වගේමයි කුඩු කරලා ඩෙසර්ට් එකට අයිස්ක්‍රීම් කනවන ඒකෙ උඩට දාලා කන්නත් පුළුවන්. මේ රස කැමට ඔයා කැමති නම් ඔයත් මේක හදලා අපේ අම්මා Facebook fan page එකට ෆොටෝ ෂෙයා කරන්න. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන් ඉගෙනගෙන Facebook කරා සියදහස් ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා channel එක සමග ඔබත් එක්වන්නට නම් subscribe button එකයි ඊළඟට තියෙන පුංචි සීනුවයි press කරලා ඊට පස්සේ එන all කියන button එක press කරන්න. මේ තියෙන තවත් වෙනස්ම විදිහේ Chinese toffee එකක්. මේකට ප්‍රධානම ද්‍රව්‍ය හතරයි. කෙසෙල් ගෙඩි, සීනි, පාන් පිටි, corn flour. ඇත්තටම මේ කෙසෙල් toffee එක බැටර් එකක දාලා බෙදලා ගන්නේ. ඒ වගේමයි මේක සාමාන්‍යයෙන් අයිස්ක්‍රීම් එකක් එක්ක තමයි ඒගොල්ලෝ කන්නේ. නිකන් කන්නත් පුළුවන්. ඒ වගේමයි වටේ කැරමල් ටොෆි එකක් තියෙනවා, මැද බනාන කෙසෙල් ගිඩි තියෙනවා. මේ වෙනස්ම විදියේ රස කැවිල්ල හරි ලේසි ඔයත් හදලා බලන්න. මේ තියෙන්නේ චොකලට් රයිස් ක්‍රිස්පීස්. මේකටත් ප්‍රධානම ද්‍රව්‍ය තුනයි යන්නේ. වේලපු බත්, බටර්, මිල්ක් චොකලට්. සීනි දාන්නේ නැහැ. ඒ වුණාට හරිම රසයි. බත් වේල ගන්න හැටි අපේ අම්මා channel එකේ කියලා දීලා තියෙනවා. ඒකත් බලන්න. මේකත් ඉතාමත් වෙනස්ම විදියේ dessert එකක්. හරි ඉක්මනින් හදාගන්න පුළුවන්. මේක මේ වගේ තිබුණට හපනකොට හුලං වගේ. චුට්ටක්වත් හයිය නැහැ. කරස් ගාලා හැපෙනවා. ලොකු මුදලක් යන්නේ නැහැ. මේක හැදලා බෝතල් වල දාලා තියාගෙන පුංචි අයට දෙන්නත් පුළුවන්. වේලපු බත්තලෙන් හැදුවා කියලා කියන්නත් බෑ. පුංචි අයක මේ දවස්වල කිතර ඉන්නවනේ. පුංචි අයක එකතු වෙලා මේ චොකලට් රයිස් ක්‍රිස්පීස් එක හදාගන්න. මේ අද මම පෙන්නපු අතුරු පස වර්ග පහ විස්තරාත්මකව බලන්න ඔයාගේ දකුණු අත පැත්තේ තියෙන මේ ඩෑන්සින් ඉතලේ උඩ කෙළවරේ තියෙන ලින්ක් එක ක්ලික් කරන්න. එතකොට මේ වීඩියෝ පහ ඇතුළු තවත් මේ වගේ අමුද්‍රව්‍ය දෙකෙන් තුනෙන් හදපු මේ වගේ තවත් රසමරස ඩෙසර්ට් වර්ග කොටාරියක් ඔයාලට බලා ගන්න පුළුවන්. බොහොම ස්තුතියි.